අම්මා ඇත්තටම අම්මා තමයි මාව මේ කලාවට යොමු කරේ. ඒ කියන්නේ අම්මගේ පවුල ඇතුලේ ගොඩක් ඉන්නේ කලාකාරයෝ. ඉතින් මම සහ මගේ පවුලේ අනිත් මට වඩා බාල මට වඩා වැඩිමල් මගේ අයියා බිමල් ජයකොඩි යද්දන් රඟපානෝ ගොඩක් කලාවට සම්බන්ධයි. හැමෝම මම හිතන්නේ ඉදිරියට එන පොඩි පොඩි මල්ලිල නංගිලා ඉන්නවා ඒගොල්ලොත් ඉදිරියට කලාවට එයි. ඉතින් අම්මගේ මේ උනන්දුව හින්දා තමයි මම මේ ශාස්ත්‍රයට මං ආවේ. අදටත් අම්මා තමයි හැම දෙයක්ම බලන්නේ. ස්ක්‍රිප්ට් එකක් ආවත් බලන්නේ, මොකකට හරි යන්න හරි එපා හරි කියන්නේ අම්මා තමයි. එයා හින්දා තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. වෘත්තීය වශයෙන් හරි රංගන ශිල්පිනියක් විදිහට හරි මම ඉන්නේ මගේ අම්මා. ඉතින් එහෙම හිතාගෙන නැහැ කාලයක්. ඒවා යථා කාලයේදී තථාහෙන් සිද්ධ වෙයි. එහෙම අද වේද හෙට වේද ඊළඟ අවුරුද්ද වේද කියලා කියන්න බෑ. ඉතින් හැමදේම වෙනස් වෙනවානේ. ඒකින්ද ඒ වෙනසත් එක්ක අපිට කියන්න බෑ අපේ ජීවිතේ කොයි කාලේ මොනවා වේද කියලා. ඉතින් ඒකත් වෙන කාලෙක වෙයි. ගොඩක් කටියෙත් මම ලංකාවේ නෑ කියලා. නමුත් ලංකාවේ හිටියා මං ඒ කාලේ ගොඩක් වැඩ කියන්නේ ගොඩක් බිසි වෙලා වගේ හිටියා. මං වැඩ කරා. ඒ කරපු ඒවා දැන් මේ දවස්වල මේක යනවා ටීවී එක යනවා. ළඟදී නම් මම විදේශ සංචාරයක යෙදුණා. කියන්නේ මගේ තාත්තාව බලන්න මං ගියා සහ මේ ජපානයේ ගියා ශ්‍රියානි අමරසේන මහත්මියගේ මේ ටෙලි නාට්‍යයක් කරන්න. මොකද මං එහෙම ගොඩක් කල් රට ගිහිලා හිටියේ නැහැ. කොහොමත් මම ටිකක් නිහඬ චරිතයක් වැඩිපුර මේ මාධ්‍යයට එච්චරම එන්නේ නැහැ. මෙහෙම අහුනොත් තමයි ගොඩක් ඉතින් මම වැඩ කරගෙන මම මේ නිහඬව ඉන්න චරිතයක්. ඉතින් සමහරු හිතනවා මම ලංකාවේ නැහැ කියලා. නමුත් මම මේ වැඩ කරනවා.